මාසෙම ඇදදි පඩිය ඉවරයි. දරුවන්ගේ අසරණ මූණුත් එක්ක ඉතුරු මාස භාගය ගෙවද්දි ජීවිතේම එපා වෙනවා. මේ ක්‍රමයේ දැන් අපිට හොඳටම ඇති. මේ පාර මගේ ඡන්දේ අනුරට. රජයේ සේවකයන්ට ලස්සන ජීවිතයක්. අනුරගෙන් සාතිකයක්. බොහෝසත් රටක් ලස්සන ජීවිතයක්. ජාතික ජන බලවේගය. අයිබෝන් සුබ උදෑසනක් අද 2024 සැප්තැම්බර් මාසයේ 7 වන සෙනසුරාදා දවසේ අද ජාතික පුවත්පත්වල සමාජ මාධ්‍ය පිටු කියන ප්‍රවෘත්ති මෙන්ම රටේ ප්‍රධාන සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති ඔබට කියන්නට සූදානම්. සියල්ලට කලින් තව දින 14යි දෙන්නේ සැප්තැම්බර් 21 විප්ලවයට. සැප්තැම්බර් 21 ආර්ථික සමාජීය දේශපාලන පුනරුදයට තවත් දින 14කින් මෙරටේ ජනතාවට සිය පරමාධිපත්‍ය බලය බැලට් පේපර් එක මත සිය කතිර බලය සටහන් කරන්නට අවස්ථාව උදා වෙනවා. තවත් දින 14කින් පුනරුදයක් සිදු වෙන්නට නියමිතයි. පුනරුදයේ විරුවා තමයි, විප්ලවයේ විරුවා තමයි ජාතික ජන බලවේගයේ නායකයා, මහ පොළවේ නායකයා අනුර දිසානායක. ඊය දවසේදී ගලෙන්බිදුරු බැව, මර්දන් කඩවල සහ පුත්තලම යන ප්‍රදේශවලදී, නගරවලදී ජනතා රැලි 3කට සහභාගී වූවා. දැන් අපි එක මිටට, එක සීරුවට මෙහිදී අනුරට ජනතාව දැක්වූ ප්‍රතිචාර මෙන්ම අනුර රට හමුවේ, ජනතාව හමුවේ කියපු අපූරු කතා අපි දැන් බලමු. දියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා. සුවහස් හදවත් ගැහෙනාරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා. උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුමනේ මිනිසාවේ. අගමුණු රට එක මිටකට සුබනකතට රට අනුරට. අගමුණු රට එක මිටකට සුබනකතට. Thank you.
නිකන් හිතන්නකෝ. අකිලගෙන්, සාගලගෙන්, ආසුගෙන් උපදෙස් ගන්න තරම් රනිල් කොච්චර මෝඩයක්ද? සාමාන්‍ය උපදෙස් ගන්න ඕන නේද? උපදෙස් ගන්න ඕන කාගෙන්ද? තමන්ට වඩා වැඩි දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් තමයි උපදේශකමට දාන්නේ. දැන් ආසු උපදේශක වුණාම රනිල්ගේ තරමම මන ගන්න පුළුවන්. හැබැයි දැන් මොකද කරන්නේ? දැන් බෝට්ටු වරන් මුහුදු ගිහිල්ලා මාළු අල්ලන් ආපුවාම මාළු එක්කම ලක්ෂ 5 10 පාටි. එනිසේ ඒගොල්ලෝ දැන් බෝට්ටු වරන් මුහුදු යන්නේ නැහැ. ඇත්තටම මාළුන්ට ඡන්දෙ තිබ්බන රනිල්ට. ආරක්ෂා කරලා දීලා දින හොඳට. ඒ බෝට්ටු ටික කොට. හරි. ඊළඟට සංචාර කර්මාන්තේ. ඉක්මනින් පුළුවන්. දැන් අපිට වසරකට එන්නේ වැඩිම වසරකට ආවේ 2018 ලක්ෂ 23ක් වගේ. අපි සැලසුමක් හදලා තිනවා ලක්ෂ 40ක් ගේන. ඉතා කෙටි කාලයකට. ජාතික ජනබල වේගය ආණ්ඩුව අපි සහාය දෙන්නම්. ඔගොල්ලෝ වගා කරන්න පටන් ගන්න. එන මහ කන්න 2024 25 මහ කන්න මතක තියාගන්න ලංකාවේ වැඩිම එළවලු වී නිෂ්පාදනය කරන මහා කන්න බවට අපි පත් කරමු. ලැස්ති නැද්ද? අත්සද්දම කුඹුරු ටික. 1987 ලංකාවට ඉන්දියන් හමුදාව ආවා. ආපුවම මෙහි කතා බහක් ගියා. ඉන්දියන් හමුදාව වල සබන් එකතු කරනවා කනවා කියලා. මතක කන්තලේ සීනි කම්මල තිබ්බා වැහුවා. ඇඹිලි පිටේ කඩදාසි කම්මල තිබ්බා වැහුවා. එලයාපත්ති උළු කම්මල තිබ්බා වැහුවා. පිළියන්දල පිඟන් කම්මල තිබ්බා වැහුවා. දංකොට පිඟන් කම්මල තිබ්බා වැහුවා. පුත්තලම සිමෙන්ත කම්මල තිබ්බා වික්කා. ඔරුවල වාහන සංස්ථාව තිබ්බා වික්කා. ඉන්දියාව හදනවා අපි වහනවා. ඇයි? ඇයි? ඒගොල්ලන්ට ගේන එක ලාභයි. නේද? ඒ නිසා මොකද කරන්න ඕන? සංචාර කර්මාන්තේ සඳහා සමහර හාල් අපිට පිටරටින් ගේන්න වෙයි. ඒ හැර එක හාල් ලැටයක් පිටරටින් ගේන්නේ නැහැ. තමුන්නාසලා පටන් ගන්න වගා කරන්න. බීජ පරීක්ෂණ ආයතන ටික දිනු කරලා බීජ ගොවිපළ ටික දිනු කරලා ගොවි ජනතාවට සාධාරණ මිලකට බීජ ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරමු. රජයේ තියෙන සියලු ඉඩම් වගා කරන්න කැමති තරුණයන්ට බෙදා දෙන වැඩපිළිවෙලක් ජාතික ජනබල වේගය ආණ්ඩුව කටයුතු කරනවා. වගා කරන්න කැමති නම් දෙන්න ඉඩම්. හැබැයි නිකන් තියන් ඉන්න බෑ. ගණන් කරන තැනට ගිහලා හලනකොට පොලිසිය මාතු. ඉන්ස්පෙක්ටර්ට රකින්න පොලිසිය මාතු. අහන්නකෝ යුනිෆෝම් එක නැති වෙලා බීජ ඡන්දෙ දුන්නේ කාටද කියලා. මාලිමාව. ඒගොල්ලෝ අපි කරේ මම දන්නවා පොලිසියවල 70ක් 80කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. අපි මේ පොලිසිය මහතුරුගේ සියලු ගෞරවය, යුනිෆෝම් එකේ ගෞරවය, තනතුරේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට රාජකාරී කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා තියෙනවා පොලිසිය මහතුරු. ගණ්ඩ දෙන ශක්තිමත් තීන්දු ටිකක්. මේ තීන්දු ටික ගන්න තමුන්නාසල ශක්තිමත් ජනවරමක් අපි දෙන්න. අපිට දෙන්න හැමදාම හැම කෙනාම මේ දින 15 වැඩ කරලා ගමේ ඥාතින් හම්බෙලා හිතවතුන් හම්බෙලා හැම කෙනාම හම්බෙලා ගමේ ඡන්ද පෙට්ටි වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතර ගහලා පුරවන්න. ඒ වෙනුවෙන් සිදු දනට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද තත්ත්වේ තව දින 14කින් වෙන්න යන දේ මතක් වෙද්දී ඇතමුන්ට රැට නිින්ද යන්නේ නැල්ලු දැන්. බිය කරුහීන පේනවලු. 76 අවුරුද්දක් මේ රටේ අහිංසක මිනිස්සු සාතිශයේ බහුතරයක් ඌරගෙන කෑවා. දැන් තව දින 14කින් සාදය නිමා වෙන්නට නියමිතයි. මෙරටේ මහ පොළොවේ බලවේගයකට, මෙරටේ පොදු ජනයාගේ බහුජන ව්‍යාපාරයකට සැප්තැම්බර් 21 බලය යන්නට නියමිතයි. කතාව හෙද්දිත්, කතාව දැනෙද්දිත් ඇතමුන් හොඳටම තැති අරන් ලැබෙන තොරතුරු ලබන සතිය වෙන විට ඇතමුන් පලා යන්නට නියමිතයි. පලා යන්නට දැම්මම සැලසුම් හදලා දැන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාමගේ බෑනත් එලිපිටම කියනවා මමත් පරාදයි, සජිතුත් පරාදයි, අනුර තමයි දිනන්නේ නේද? එතෙන්න මනස වෙනස් වෙලා හොඳටම ඇතමුන් තැති අරන් දැන් ව්‍යාකූල වෙලා කියන කරන දේවල් ඔවුන්වත් දන්නේ නැහැ. මාත් පරාදයි, සජිතුත් පරාදයි, අනුර තමයි මිනිහා, පුනරුදේ මිනිහා අනුර, සැප්තැම්බර් 21 විප්ලවයේ මිනිහා අනුර. දැන් ඇතමුන් තැනින් තැන දොඩවනවා. හොඳයි, තව දින 14ක් කොහොම යන්? මෙරටේ ජනතාව බැලට් පේපර් එකෙන් සිය පරමාධිපත්‍ය බලෙන් බොහෝ දේවල් සිදු කරන්නට සූදානමින් ඉන්නේ. ඒ කතාවත් එක්ක මුලින්ම යන්නේ unusum.lk සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි. චාමර සම්පත් කුලප්පු වෙයි.
පොලිසියට පැන යකානටයි. අපි දැක්කා චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයාගේ හයිපාට් තියාගන්න එපා හයිපාට් මෙතනින් එහාට. බදුල්ලේ පොලිසියට ගෙහෙල්ලා පොලිස් නිලධාරීන්ට එහෙම තමයි තක්කඩියා කිව්වේ නේද? තක්කඩියාගේ තක්කඩි කතාව තමයි තියාගන්න එපා හයිපාට්. අපි ප්‍රවෘත්ති උපුටා ගනිමු, ඊට පස්සේ කතාව කියමු. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාර කටයුත්තක නිරත වෙමින් සිටි 34 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පසුව බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දශනායක මහතා බදුල්ල මූලස්ථාන පොලිසියට කඩා වැදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 34 දෙනෙකු බලහත්කාරයෙන් නිදහස් කරගෙන තිබෙනවා. මෙරටේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් දෙපාර්තමේන්තුවට කඩා පැනලා පොලිසියට තග දාලා සැකකරුවන් නිදහස් කරගන්නට පොලිස් දෙපාර්තමේන්තුව චාමර සම්පත් කියන තක්කඩියාගේ තාත්තගෙද දන්නේ නැහැ නේද? මුන්ට දෙන්න ඕන දඬුවම් නීතිය ඉදිරියේ දේවි. තව දින 14ක් කොහොමයිමු චාමර සම්පත් නේද? දැක්කනේ කියපු කතාව තියාගන්න එපා හයිපාට් මෙතනින් එහාට. තව දින 14ක් තියාගන්න චාමර සම්පත් ඔය හයිපාට් නේද? මෙරටේ පොලිස් දෙපාර්තමේන්තුවට බදුල්ල පොලිසියට සැකකරුවෝ ගේනවා නීති විරෝධීව මැතිවරණ ප්‍රචාර කටයුතු කරා කියලා. මේ වාර්තාවට අනුව සැකකරුවෝ 34 දෙනෙක්. පොලිසියට පයින් චාමර සම්පත් කියන රාජ්‍ය මැතිවරයා තක්කඩියා පොලිසියට හයිපාට් තියාගන්න එපා කියලා තග දාලා මේ 34 දෙනා ආපහු අරගෙන ගිහිල්ලා මේ කතාව එහෙමයි කියන්නේ. කොයි මේ වට නීතිය 76 අවුරුද්දක් තිස්සේ මේ ක්‍රමය තුල හැදිච්ච තවත් තක්කඩියෙක්ගේ රෙදි තමයි අපි දැක්කේ. අපි ළඟ වීඩියෝ පටයක් තියෙනවා චාමර සම්පත්ගේ කෙරුවාව ගැන, ඒක බලමු අපි දැන්. අනිත් මිනිස් කොච්චර වඳ ගල්ලා ඉතින් වෙයා ගන්න එපා හයිපාට් මෙතනින් පස්සේ. ඒක හැම එකටම එක නීති එකට කරනවා නීතිය නීති. ඇත්තටම ලැජ්ජයි මිනිස්සයෝ. තමුන් මහජන නියෝජිතයෙක් නේද? මහජන නියෝජිතයෙකු විදිහට පොලිසියටයි නීතිය හා සාමය පවත්වාගෙන යන්න දෙන්නේ නැත්තේ. තමන්ගේ ආධාරකරුවෝ 34 දෙනෙක් මැතිවරණ නීති උල්ලංඝනය කරලා කුදලගෙන ගියාම බදුල්ල පොලිසියට එතෙන්න ගොහින් හයිපාට් නේද හයිතග දාලා අරසකකරුවන්ව අරගෙන යනවා. සැප්තැම්බර් 21න් පස්සේ ඕවට හොඳටම නීතිය ක්‍රියාත්මක වෙයි, උතුර දකුණ හොයාගන්න බැරි වෙයි. හොඳේ ඔය තක්කඩිකම් කරලා මීට කලින් අපි දැක්ක ගුරුවරියක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරගත්තා නේද? මේ වගේ තක්කඩින්ට තමයි මේ රටේ මිනිස්සු සැප්තැම්බර් 21 විප්ලවය තුල බැලට් පේපර් එකෙන් උත්තර දෙන්නේ. මේවා දකිද්දි මේ ක්‍රමය ගැන තව මොනවා කතා කරන්නද ජනතාවගේ පැත්තෙන් අහන්න වෙන්නේ. මඩ පත්‍රිකා තොගයක් අතට දීලා ටී-ෂර්ට් අන්දලා මඩ ටී-ෂර්ට් ටිකක් අන්දවලා මෙරටේ අහිංසක තරුණ තරුණියෝ 35 දෙනෙකු බදුල්ල ටවුන් එකට දාලා මඩ පත්‍රිකා කැලෑපත්‍ර බෙදන්න දැම්මා. අන්තිමේදී මැතිවරණ නීති උල්ලංඝනය කරලා කැලෑපත්‍ර බෙදන්න බෑ. මඩ ටී-ෂර්ට් ඇඳගෙන අන්න පොලිසිය අත්අඩංගුවට ගත්තා. චාමර සම්පත් දාපු 35 දෙනා අරන් ගියා විතරයි හයිපාඩ් දාලා හයිතග දාලා අරන් ගියා. තග ගැලවෙයි ඈ, තග වදී, හරි තග තද කරගන්න වෙයි. තව දින 14කින් චාමර සම්පත් නීතිය ක්‍රියාත්මක වෙද්දි. හොඳේ එතකම අද පුවත්පතේ සමාජ මාධ්‍ය පිටුවේ තවත් කතාවකටයි යන්නේ. නව ආණ්ඩුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව නව ආණ්ඩුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරීමට කටයුතු කරන බවට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිශානායක මහතා පවසනවා. එමෙන්න පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් විවස්ථානුකූලව රට ඉදිරියට ගෙන යන බවටයි කියන්නේ. ඔව් අනුර, ඔයා සැප්තැම්බර් 22 මධ්‍යහන කාලයේ වෙද්දී ඔයා දිවුරුන් දෙනවා. සැප්තැම්බර් 22 මධ්‍යම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරවන්නට ඕනේ. මේ මහපොළොවේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒකයි. පේනවනේ චාමර සම්පත් වැනි තක්කඩින් තමන්ගේ මන්ත්‍රී ධුරය, මහජන වරප්‍රසාද, තමන්ගේ රාජ්‍ය ඇමතිකම පාවිච්චි කරලා ශ්‍රී ලංකා පොලිසියට බදුල්ල පොලිසිය ඇතුළට ගිහිල්ලා දාන තග දැක්කනේ. මුලින්ම අනුර දිවුරුන් දුන්න ගමන්ම මේ තක්කඩි ටික එලවන්න ඕනේ. අනුරගේ මුල්ම රාජකාරිය විය යුත්තේ අනුරයයි. හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවන්න ඕනේ. හැකි ඉක්මනින් මේ තක්කඩි ටික එලවන්න ඕනේ. පොලිසියට ගිහිල්ලා තග දානවා. හයිපාට් තියාගන්න එපා. චාමර සම්පත් තව දින 14යි. හොඳේ
දින 14න් පස්සේ ඔය හැමෝම නීතිය ඉදිරියට එන්න වෙනවා. මේ වහලා තැති ගන්න එපා. හරි රටින් පලා යන්න උත්සාහ කරන්නත් එපා. හොඳේ. ඒතකම අද පුවත්පතේ තවත් කතාවකටයි යන්නේ. සජිත්ගේ ආණ්ඩුවක රනිල්ට අගමැතිකම නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ලෙසකින් අගමැතිකම ලබා නොදෙන බවට මරික්කාර් කිව්වා. අයියෝ මරික්කාර්, අලුත් කාර් තමයි මරික්කාර් නේද? අනේ සර්, පර්මිට් එකට අස්සම් කරනවද? අපිට මන්ත්‍රීවරු විදියට තියෙන එකම වරප්‍රසාදය ඕක විතරයි. අනේ සර්, පර්මිට් එකට අස්සම් කරනවද? අපිට මන්ත්‍රීවරු විදියට ලැබෙන වරප්‍රසාදය ඕක. රනිල් වික්‍රමසිංහ ළඟ දන ගාලා බඩ ගාලා ලෙව කාලා කියපු මරික්කාර් කටෙන්ද කියන්නේ, නැත්තම් වෙන කොහෙන් හරිද කියන්නේ? සජිත්ගේ ආණ්ඩුවක රනිල්ට අගමැතිකම නෑලු. ඒත් එක්කම රනිල්ට අගමැතිකම දෙන්න සජිත් දිනන්න එපා නේද? රනිල්ම කියනවා සජිත්ට දිනන්න බෑ, අනුර දිසානායක තමයි දිනන්නේ. අනුර දිසානායක තමයි මිනිහා. සජිත්ට දිනන්න බෑ, අනුර සජිත්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. මටත් දිනන්න බෑ, සජිත්ටත් දිනන්න බෑ, අනුර දිනනවා. අන්න මරික්කාර්, අලුත් කාර්, අන්න රනිල් වික්‍රමසිංහ කියනවා නේද? කොහොම හරි කමක් නෑ මරික්කාර්, අලුත් කාර්, සැප්තැම්බර් 22 අනුරන්න පාර්ලිමේන්තුව විසුරනවා මධ්‍යම රාත්‍රියේ. බලන්න ඊළඟ පාර්ලිමේන්තුවට හරි එන්න අගමැතිකම් බෙදන්න කලින් අලුත් කාර්, මරික්කාර් නේද? රනිල් ළඟ කොහොමද බඩ ගෑවේ නේද? දෙකට නැමිලා නේද? අනේ සර්, අස්සම් කරන්න සර්, ඔය පර්මිට් එකට අස්සම් කරන්නනේ සර් තියෙන්නේ. අපිට මන්ත්‍රීවරු විදියට ලැබෙන එකම වරප්‍රසාදේනේ නේද? අයියෝ සාමි, රෙදි ඉල්ලේ නේද? රෙදි ඇඳගෙනද ඔය කතා මාධ්‍යට කියන්නේ මරික්කාර්, අලුත් කාර්? ඒත් එක්කම ලංකාදීප සමාජ මාධ්‍ය පිටුවේ තවත් කතාවකටයි යන්නේ. වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට තමයි මෙන්න තවත් තක්කඩියෙකුගේ තක්කඩි වැඩක්. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් අවසරකින් තොරව සිය භාරය තබාගෙන සිටි බවට කියන හැටන් වැවිලි සමාගමට අයත් නිවසක තිබූ අරවින්ද කුමාර් මහතාට අයත් සියලු බඩු භාණ්ඩ සමග අදාළ නිවස නුවරඑළිය දිසා අධිකරණයේ රජිස්ට්‍රාර්වරිය විසින් අධිකාරීවරයාට බාර දීලා තියෙනවා. අරවින්ද කුමාර් රාජ්‍ය ඇමතිවරයා වැවිලි සමාගමකට අයත් නිවස බලහත්කාරයෙන් තියාගෙන අරවින්ද කුමාර්ගෙනුත් අහන්න තියෙන්නේ හිතුණද දන්නේ මේක මට තාත්තගෙන් ලැබිච්ච බූදලයක් කියලා. වැවිලි සමාගමක නිවසක් බලහත්කාරයෙන් තියාගෙන අර ව්‍යාපාරිකයන්ට තග දාලා තක්කඩිකමෙන් තියාගෙන අන්න නුවරඑළිය දිසා අධිකරණයේ රජිස්ට්‍රාර්වරිය විසින් ඔක්කොම බඩු ටික එළියට ඇදලා දාලා නිවස බාර දීලා වතු අධිකාරිවරයාට මේ තක්කඩින්ට තමයි අපි සැප්තැම්බර් 21 උත්තර දෙන්න ඕනේ. මේ තක්කඩි තමයි මේ රට 76 අවුරුද්දක් බංකොලොත් කරේ. මේ ක්‍රමේ අවුල තාමත් තේරෙන්නේ නැත්තම් මේ මහ පොළවේ ඉන්න මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. ඔළුව අතගාලා බලන්න ඕනේ අන් එහෙම ඇවිල්ලා තියෙනවද කියලා නේද? පිටිපස්ස අතගාලා බලන්න ඕනේ නැට්ටක් එහෙම තියෙනවද කියලා. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. එක පැත්තකින් SB දිසානායක වතුකම්කරුවන්ගේ මංකොල්ල කන්න සැලසුම් හදනවා. අපි මූණත් අහඩුවත් එක්කම පෙන්නුවා අපේ වැඩසටහනකදී. ඒත් එක්කම ඊයේ බදුල්ල පොලිසියට කඩාපයින්නවා. චාමර සම්පත් තක්කඩියා කඩා පැනලා මැතිවරණ නීති උල්ලංඝනය කරා කියලා අත්අඩංගුවට ගත්ත 35 දෙනා අරන් යනවා පොලිසියට තග දාලා. අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් බලහත්කාරයෙන් වතු සමාගමක වැවිලි සමාගමක නිවසක් අත්පත් කරගෙන අන්න අධිකරණ නියෝගයෙන් බඩු පිටින් ගෙදර තිබ්බ ගෘහ උපකරණ ඔක්කොම එළියට දාලා දැන් හොඳ හොඳ සෙල්ලම් වෙමින් පවතිනවා නේද? තව දින 14යි. දින 14 ලං වෙද්දී තව දේවල් වේවි. තක්කඩියෝ මහ දවල් නිර්වත්‍යමින් පවතිනවා. ඇතම් විටක සබහදාමත් කම්පිත වී ඇති. 76 අවුරුද්දක් මෙරටේ බහුතරයක් මිනිස්සු පීඩාවට පත් කළා මේ තක්කඩි. මේ ගැන සබහදාමත් දැන් හොඳටම කම්පිත වෙලා ඇති. දැන් රෙදි ගැලවෙමින් ඇතමුන්ගේ පවතිනවා නේද? එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. තව දින 14ක් යන්. ඔය දින 14 තුල හොඳ හොඳ සෙල්ලම් අපිට බලා ගන්න පුළුවන්. මහ පොළවේ ඉන්න ඔබටයි කියන්නේ. සීරුවෙන් නිමු අපි නේද? ඒත් එක්කම ලංකාදීප සමාජ මාධ්‍ය පිටුවේ තවත් කතාවකටයි යන්නේ. අනුර විධානගමගේ ඌව පළාතේ හිස්ව තිබූ ආණ්ඩුකාර තනතුර සඳහා අනුර විධානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්
පත් කර ඇති බවටයි කියන්නේ දින 14 ආණ්ඩුකාරතුමා කමක් නැහැ දින 14කට හරි ආණ්ඩුකාර වුණාම හිටපු ආණ්ඩුකාර කියලා කියන්න පුළුවන්නේ හැබැයි ආණ්ඩුකාර වුණාට කමක් නැහැ තක්කඩි වැඩනම් කරන්න එපා ඌව කියපු ගමන්ම මතක් වෙන්නේ චාමර සම්පත් තක්කඩියා ඊයේ අපි දැක්කා චාමර සම්පත්ගේ කෙරුවාව නේද හයි පාට් තියාගන්න එපා හයි පාට් බොන පාට් ඔය ඔක්කොම පාට් තව දින 14යි හරිද දින 14කින් පාට් ඉවරයි අනුර විදාන ගමගේ අහන්නුකාර ධූරයට දින 14කට කමක් නැහැ දින 14කට හරි ආණ්ඩුකාර වුණානේ නේද එතකම අද සමාජ මාධ්‍ය පිටුවේ තවත් කතාවකට යන්නේ සංස්කෘතියට හානිවන කිසිම දේශපාලන තීන්දුවක් ගන්නෙ නැහැ රටේ සංස්කෘතියට හානිවන කිසිදු දේශපාලන හෝ සමාජ තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ කියනවලු අයියෝ සාමි නේද මේවට hina කාලා තමයි මැරෙන්න වෙන්නේ අපේ ගම්වල කියමනක් තියෙනවා hina කනවා නේද එහෙම තමයි කියන්න වෙන්නේ තාත්තලා බාප්පිලා පුතාලා ලොකු තාත්තිලා ඔක්කොම එකතු වෙලා රට බංකොලොත් කරා නේද එහෙම බංකොලොත් කරලා දැන් කියනවා රටට හානි වෙන කිසිදු තීන්දුවක් ගන්න දෙන්නේ නැතුළු අවුරුදු 76 අවුරුද්දක සාදේ ලොකුම කෑල්ල කාපු රාජපක්ෂ පරම්පරාවේ උතුම්න හිමි කුමාරයා නාමල් කියනවා ඔතුණු ගැලවෙනවා තව දින 14කින් හොදේ තව දින 14යි දින 14කින් ඔය කුමාරවරුන්ගේ ඔතුණු ඔක්කොම ගැලවෙනවා කල තක්කඩි කම්පල දෙන්නට නියමිතයි තව දින 14කින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියේ නාමයෙන් අපිට එහෙම තමයි කියන්නට වෙන්නේ තව දින 14කින් බැලට් පේපර් එකෙන් තමන්ගේ කතිර බලයෙන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙන් මෙරටේ මහ ජනතාවගෙන් බහුතරයක් ඔය බොහෝ දෙනෙකු ගෙදර යවන්න සූදානම් ඔය බොහෝ දෙනෙකුට කල කම්පල දෙන්නට නියමිතයි තව දින 14කින් ඒ කතාවත් එක්ක අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්